ආදරණීය දුවේ පුතේ දැන් ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ නැත්තම් ඕ ලෙවල් විභාගේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. ඔය ඕ ලෙවල් වල ප්‍රතිඵල ආවහම ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට හිතෙනවා ඇති මම මේ බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක ආවද නැත්තම් ඊට වඩා වැඩි එකක් ආවද ඒක නම් වඩා හොඳයි. හැබැයි ඊට වඩා අඩු ප්‍රතිඵලයක් ආවද නැත්තම් ඇත්තටම එක්සෑම් එක සමත් උනේ නැද්ද? මේ ඔය මම කියපු තුනෙන් ඕනම දෙයක් අපිට වෙන්න පුළුවන්. Right, ඒවා ඉතින් මිනිසුන්ටම තමයි දේවල් වෙන්නේ. හැබැයි මේ ඕ ලෙවල් රිසල්ට් එකත් එක්ක අපේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලත් එක්ක අපිට ඊළඟට එනවා ආදරණීය දුවේ පුතේ අපි හිතන්න ඕන මොනවද අපි ඊළඟට කරන්න ඕන කියලා. මොකද අපේ ජීවිතය කියන්නේ මෙහෙම ගලාගෙන යන ලොකු රේඛාවක්. මෙහෙම යන රේඛාවක් මේක. මේකේ එක එක තැන්වලදී අපිට එක එක දේවල් වෙනවා. හැබැයි මේ වෙන දේවල් වලින් මේක විභාගයක් වෙන්න පුළුවන්. නැත්නම් අපේ ජීවිතේ මොකක් හරි ලොකු අපි achievement එකක් කරන එකක්. එහෙම නැත්නම් මොකක් හරි ලොකු කඩාවැටීමක් ජීවිතේ. ඒ වගේ දේවල් වෙනවා මේ අපේ මේ ජීවන ගමනේ මේ අපි යන මේ රේඛාවේ. මේකදී අපිට මේ එක එක තැන්වලදී වෙන දේවල් අවසානයේ බල මේ හැමදේම යන්නේ අපි මොනවද අපි මොන වගේ තැනකට මොන වගේ achievement එකක් අපි කරනවාද කියන එක මත. එතකොට ඕගොල්ලෝ මේ එක්සෑම් එකේදී මොන රිසල්ට් එකක් ගත්තත් හැබැයි අපි හරියට හිතන්න ඕන අපි මොන වගේ දෙයක්ද අපි අවසානයේ achieve කරගන්න ඕන කියලා. එහෙනම් අපි මොනවද අපේ A level වලට කරන්න ඕන? අපේ අධ්‍යයන පොත්සාතික පත්‍ර උසස් පෙළ විභාගයේදී මොනවද අපි කරන්න ඕන? මේකදී ආදරණීය දුවේ පුතේ අපි මේ තීරණය ගන්න ඕන. අපි හිතන්නකෝ ගණිතංශයෙන් ඉදිරියට යනවද නැත්නම් විද්‍යා විෂයන්ගෙන් ඉදිරියට යනවද? එහෙම නැත්නම් කොමර්ස් නැත්නම් වාණිජංශයෙන් ඉදිරියට යනවද නැත්නම් IT සයිඩ් එකේ ඒ පැත්තෙන් ඉස්සරහට යනවද? මේ නැත්නම් කලාංශයෙන් ඉදිරියට යනවද? මේ මොන අංශයෙන්? එහෙම නැත්නම් අපි මෙතනින් සම්පූර්ණයෙන් ඉවත් වෙලා වෘත්තීය පුහුණුවකට යමු වෙනවද? මේ මොන අංශයකින් අපි ඉදිරියට යනවද කියන තීරණය අපි ගන්න ඕන කාරණා දෙකක් මත. කාරණා දෙකක්. පළවෙනි කාරණේ තමයි ආදරණීය දුවේ පුතේ මොන වගේ ඩිමාන්ඩ් එකක්ද අපි කරන්න යන දෙයට මේ ජොබ් එන්වයර්න්මන්ට් එකේ නැත්තම් අපේ වෙළඳ පොළ තුළ නැත්තම් ගෝලීය ව්‍යාපාරික ලෝකය තුළ තියෙන කියන එක. මේකට තියෙන ඩිමාන්ඩ් එක. අපි කරන්න යන දෙයට තියෙන ඉල්ලුම. ඊට අමතරව ඒ දේ කරන්න අපි තුළ තියෙන ආසාව සහ අපි තුළ තියෙන හැකියාවන්. මෙන්න මේ දෙක එකට සමගාමී වෙනවා නම් හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන කෝස් එකක් හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන පැත්තකින් අපිට ආස කරන දෙයක් අපි කරනවා නම් දුවේ පුතේ ඒ දෙයින් අපිට අපේ ජීවිතය ජය ගන්න පුළුවන්. මේ දෙකම සම්පූර්ණ වෙන්නේ නැත්තම් එහෙම නැත්තම් දෙකෙන් එකක් හරි සම්පූර්ණ වෙන්නේ නැත්තම් ඔයා හිතන්න ඕන මම මේ දේ කරනවද නැද්ද කියන එක. අපි ගමු දැන් ඔයාට ආසාවක් තියෙනවා දොස්තර කෙනෙක් වෙන්න. දොස්තර කෙනෙක්ට දුවේ පුතේ ඕනම වෙලාවක හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන රස්සාවක්. මොකද මිනිස්සු ලෙඩ වෙනවා. Right? ඊට අමතරව මිනිස්සුන්ට ශාරීරික ප්‍රශ්න ඇති වෙනවා. එහෙම වෙලාවට වෛද්‍ය වෘත්තිය කියන්නේ අනාදිමත් කාලයක ඉඳලා හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන වෘත්තීය ශාස්ත්‍රයක්. හැබැයි අපි හැමෝටම වෛද්‍යවරු වෙන්න බෑ. මොකද ඒකට තියෙන්න ඕන විශේෂ දක්ෂතාවය වල ටිකක්, ඊකට තියෙන්න ඕන විශේෂ දැනුමක් තියෙන්න ඕන. අන්න ඒ දේ අපිට දෙන්න පුළුවන් නම්, ඒ කැපවීම අපිට දෙන්න පුළුවන් නම් එහෙනම් වෛද්‍ය ශාස්ත්‍රය අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ව්‍යාපාර ලෝකය කියන එක බිස්නස් එන්වයර්න්මන්ට් කියන එක ලෝකේ හැම තැනම තියෙනවා. මේක තියෙනවා වෘත්ති මේක තියෙනවා ව්‍යවසායකත්වය කියන එකකුත්. ව්‍යවසායකත්වය එන්ටර්ප්‍රෙනර්ෂිප් අහලා තියෙනවනේ ඔයගොල්ලෝ. ඒ කියන්නේ මේක ලංකාවේ ඉස්සර ඉඳලම තිබුණත් වැඩිය අපි හිතපු නැති දෙයක් තමයි මේ ව්‍යවසායකත්වය කියන එක. එන්ටර්ප්‍රෙනර්ෂිප් ඔයගොල්ලෝ අහලා තියෙන බිලියනර්ස්ලා කියලා කට්ටියක්. අහලා තියෙනවා බිලියනර්ස්ලා බිලියනපතියෝ ඔගොල්ලෝ අහලා ඇති බිල් ගේට්ස් ගැන, ඔගොල්ලෝ අහලා ඇති වොරන් බෆර් ගැන, ඔගොල්ලෝ අහලා ඇති එහෙම නැත්නම් ජැක් මා ගැන, අලිබාබා නිර්මාතෘ, රයිට්? ඔගොල්ලෝ අහලා ඇති ඕනම එක්කෙනෙක්, රයිට්? ඕනම බිලියනපතියෙක් බිලියනපතියෙක් බවට පත් උනේ මෙන්න මේ කියන ව්‍යවසායකත්වය කියන ස්කිල් එක ප්‍රගුණ කළා. ඉතින් ඕගොල්ලන්ට ওই ව්‍යවසායකත්වය නැත්නම් එහෙම නැත්නම් හොඳ බිස්නස් එකක් අපි කියනවා ලංකාවේ විදිහට නම් බිස්නස් එකක් දාගන්න එක මේ වගේ දෙයකට යන්න ආසනම් ඔයාට ඒ පිළිබඳ හොඳ ඩ්‍රයිව් එකක් තියෙනවනම් මේ දේ මම කොහොම හරි කරනවා තව කට්ටියකට රස්සාවල් ටිකක් දෙනවා මම මේකේ බිස්නස් පැත්ත ගැන ඉගෙන ගන්නවා එහෙනම් කොමර්ස් පැත්තෙන් ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. කොමර්ස් පැත්තේ ඉස්සරහට ගියාම ඔයාට ව්‍යවසායකත්වයට අමතරව ඔයාට යන්න පුළුවන් දුවේ පුතේ කොහේ හරි බැංකුවක රස්සාවක් කරන්න නැත්නම් ඉන්ෂුරන්ස් කම්පැනි එකක වැඩ කරන්න එහෙම නැත්නම් අපි කියනවා ලීසින් කම්පැනි එක ෆිනෑන්ස් කම්පැනි එක වැඩ කරන්න
එහෙම නැත්නම් කොහේ හරි ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක වැඩ කරන චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න සීමා account member කෙනෙක් වෙන්න සීමා චාටර්ඩ් බැංකින් ඔය ඕනෑම අපි AAT කියලා කියනවා ඔය ඕනෑම වෘත්තීය සුසුකමක් සමගම ඔයාට මෙන්න මේ ව්‍යවසායකත්වය කියන එකත් එක්කම ඉතාමත්ම ඉදිරි පියවරක් තබන්නත් පුළුවන් ඊට අමතරව ඕගොල්ලෝ හොඳටම දන්නවා IT sector එක IT IT පැත්තත් මොකද ඉස්සරහට යනකොට මේ ලෝකෙම digital කරණය වෙනකොට mobile app digital applications මේ දේවල් එක්ක digital marketing අනිත් පැත්තෙන් මේ දේවලුත් එක්ක IT පැත්තටත් system security නැත්නම් cyber security මේ හැම පැත්තෙම ඉදිරියට යන කෙනෙක්ට ඉදිරියට යන්න අවස්ථාවල් තියෙනවා ඉතින් IT පැත්තක් තියෙනවා ඔයගොල්ලෝ IT දන්නවනේ එහෙම නැත්නම් engineering පැත්ත එහෙම නැත්නම් ඕගලන්ට යන්න පුළුවන් අනිත් පැත්තෙන් වෘත්තීය සුසුකමක් ගන්න පුළුවන් හරියට කරොත් AC mechanic කෙනෙක් එහෙම නැත්නම් වාහන repair කිරීම ඔය වගේ දේවල් වලින් පවා හොඳ ආදායමක් උපය ගන්න පුළුවන් ඉතින් මෙන්න මේ decision එක අපි ගනිද්දි තීරණය ගනිද්දි මම මොන දේද A level වලට කරන්න ඕන මම මොන දේද O level වලින් පස්සේ කරන්න ඕන A level විතරක් නෙමෙයි O level වලින් පස්සේ A level නොකර ඕනනම් මම වෙන කොහෙට හරි මම වෘත්ති අධ්‍යාපනයකට යනවනම් මම මොකද කරන්න ඕන කියන එක තීරණ දෙකයි පළවෙනි එක තමයි මම කරන්න යන දෙයට මාකට් එකේ තියෙන demand එක මොකද්ද මේ මාකට් එකේ මොනවද තියෙන demand එක ලංකාව ඇතුලේ විතරක් නෙමෙයි ලංකාවෙන් පිටත් තියෙන demand එක මොකද්ද ඊට අමතරව ඒ දේ කරන්න මට තියෙන විශේෂිත දක්ෂතාවය මොකද්ද මට ඒකට දෙන්න පුළුවන් commitment එක මොකද්ද මට මම ඒකට තියෙන දක්ෂතාවය මගේ ඇල්ම කොමක්ද මට ඒකට දෙන්න පුළුවන් commitment එක මොකද්ද කොච්චර කැපවීමක් මට දෙන්න පුළුවන්ද ඔන්න ඔය දෙක එකට සමපාත වෙන මොකක් හරි ක්‍රමවේදයක් කුමන හෝ ෆීල්ඩ් එකක් තෝරගත්තොත් නම් ආදින දුවේ පුතේ ඔයාට ඒකේ විශේෂ ප්‍රාගුණ්‍යයක් අරගෙන ඒකේ දක්ෂයෙක් වෙලා හොඳ ආදායමක් ලබන්න පුළුවන් මොකද අපි තෝරගන්න ඕනම ෆීල්ඩ් එකක් අපිට දැනෙන ආදායමක් ලබා දෙන එකක් වෙන්න ඕන මොකද මේ යන විදියට රුපියල් 30-40,000ක පඩියක් ගන්න ජීවත් වෙන්න අමාරුයි ඒක නිසා ඕගොල්ලෝ හොඳ ආදායමක් ලබන්න ලංකාවේ හෝ පිටරට හොඳ රැකියාවක් කරන එහෙම නැත්නම් ලංකාවේ හෝ පිටරට හොඳ ව්‍යවසායකත්වයක් ව්‍යාපාරයක් දමාගෙන ඒ තුලින් ආදායමක් උපයන හොඳ දෙයක් බවට පත් කර ගන්න පුළුවන් මේ ඕලෙවල් වලින් පස්සේ ඔයා ඊළඟ කඩේකට යනකොට ඉන්ෆිනිටි ස්පේස් වෘත්තීය ගිනුම් කරන අධ්‍යාපනයේ සඳහා වෘත්තීමේ සන්නාමය